මේ ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මේ රටේ වෘත්තීය වේදීන් සේවා නියුක්තිකේ සියලුම ක්ෂේත්‍ර සහ වැඩබිම් නියෝජනය කරමින් දැවැන්ත සහ ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග වැඩ වර්ජන දාමයකට මෙවන විට එළඹිලා ඉන්නේ. ඊට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සඳුදා දිනේදී පළාත් මට්ටමින් වැඩ වර්ජනයක් ආරම්භ කරා. සඳුදා දින උදෑසනට පළාත් 4ක වැඩ වර්ජනයක් ආරම්භ කරා. ඉන් අනතුර තවත් පළාත් 5ක් ඊයේ දින උදෑසන 8ට මේ සමග එකතු වුණා. ඒවරතේ කීයේ සවස් වනතේ කීයේ රාත්‍රී වනතේ අපිට විසඳුමක් නොලැබුණු නිසා විශ්වාසදායී පිළිගත හැකි විසඳුමක් නොලැබුණු නිසා අපි පෙර ප්‍රකාශ කළ පරිදි රජ වෛද්‍යධාරීන්ගේ සංගමයේ විදිහට තවත් පියවරක් ඉදිරියට යමින් මේ වැඩ වර්ජන ක්‍රියාවලිය තවත් තීව්‍ර කරමින් තවත් ඉදිරියට යමින් අද දින උදෑසන 8 සිට මේ වන විට මුළු රටම ආවරණය වන පරිදි අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මෙහිදී මෙරටේ ජාතික රෝහලේ සිට සියලුම ශික්ෂණ රෝහල්, පළාත්ම රෝහල් වල සිට ග්‍රාමීය රෝහල් පද්ධතිය දක්වා සමස්ත රෝහල් පද්ධතියම පරයන්ත රෝහල් පද්ධතිය දක්වා මුළු රෝහල් පද්ධතියම මේ වෙන විට මේ වැඩ වර්ජනය නිසා සම්පූර්ණයෙන්ම රෝගී සත්කාර සේවා අඩාල වෙලා තියෙන්නේ. කෙසේ නමුත් සෞඛ්‍ය සේවාව කියන්නේ සංවේදී ක්ෂේත්‍රයක්. ඒ නිසා ඒ සංවේදීභාවය, ඒ වගේම ජන ජීවිතත් එක්ක ගැට ගැහිලා තියෙන ස්වභාවය ගැන යම් අවබෝධයකින් යුතුව තමයි අපි වැඩ වර්ජන වල නිරත වෙන්නේ. ඒ නිසා ඒ අවබෝධයත් එක්ක මේ වනතුරුත් තාමත් අපි හදිසි ප්‍රතිකාර සේවාවන් වල කිසිදු බිඳ වැටීමක් සිදු කරලා නැහැ. හරි වර්ජන ක්‍රියාදාමය පවතින කාලය තුලදී හදිසි ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ වගේම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් වගේම අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනෙ මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හැර අනෙකුත් සියලුම රෝහල්, සියලුම ආකාරයේ සෞඛ්‍ය සේවා ස්ථානවල මේ වෙලාවට මේ වැඩ වර්ජනය ක්‍රියාත්මකයි. අපේ ශාඛා සමිති හරහා අපිට ලැබෙන තොරතුරුත් එක්ක මේ වැඩ වර්ජන ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් යනවා. ඒතොර මේ රටේ සියලුම රෝහල් වල අර මා පෙර කිව්ව ක්ෂේත්‍ර කීපේ අර සියලුම රෝහල් වල සමස්ත ක්‍රියාවලී සමස්ත වශයෙන් දෛනික සහ සාමාන්‍ය වැඩ රාජකාරී ප්‍රතිකාර සේවාවන් සියල්ල මේ වෙන විට අඩපණ වෙලා තියෙන්නේ. මේ හරහා ජනතාවට වෙන පීඩාව සම්බන්ධයෙන් පැහැදිලි ආණ්ඩුව වගේම බාරගත යුතු වෙනවා. අපි ආණ්ඩුවේ දිගටම ඉල්ලපු දෙයක් තමයි අපි කැමැත්තෙන් නෙමෙයි මේ වැඩ වර්ධනයට යන්නේ. හැබැයි මේ මාස ගාණක් තිස්සේ අපි කර්ම ඉදිරිපත් කළාට පස්සෙත් ආණ්ඩුව මුනිවත රකින්නවා නම්, ආණ්ඩුව නිහඬ නම්, ආණ්ඩුව නම්‍යශීලී වෙන්නේ නැත්නම් අන්තිමට අපිට සිද්ධ වුණා මේ වැඩ වර්ධනය කරා යන්න. කොහොම වුණත් ඒ අතරතුරේදී මේ වන විට අද දින උදෑසන වෙන විට අපිට ආණ්ඩුව පාර්ශවයෙන්, ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා, ජනාධිපති ලේකම්තුමා හරහා යම් ලිඛිත විසඳුම් මාලාවක් අපි වෙත ලැබිලා තියෙනවා. මේ ලිඛිත විසඳුම් මාලාව මේ වන විට අපි අධ්‍යයනය කරමින් සිටින්නේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට වගේම අනෙකුත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සමගත් සාකච්ඡා කළා. ඒ වගේම විශේෂයෙන් මේ සටන මේ වැඩපිළිවෙල අපි අරගෙන යන්නේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් විදිහට. ඒ නිසා වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතු වූ විදිහට මේ යෝජනා මාලාව සම්බන්ධයෙන්, මේ විසඳුම් මාලාව සම්බන්ධයෙන් අධ්‍යයනය කළා, සාකච්ඡා කළා, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දවසේ තුලත් අපි තීරණය කළා රටට ජනතාවට ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන්න සූදානම්. එසේ නැතුනොත් මේක මේ එම ලිඛිත ලියවිල්ලෙන් යම් සාධාරණ සිද්ධ වෙන්නේ නැත්නම් රජය වැදින දාංගික සංගමයේ විදිහට මේ වර්ජනය අඛණ්ඩව කරගෙන යනවා ඉදිරි දිනවලදී. පැහැදිලිව ඒ ලිඛිත ලියවිල්ල අධ්‍යයනය කරාට පස්සේ අපිට අවබෝධ වෙනවා නම් මේකත් නැවත විශ්වාස කළ හැකි මට්ටමේ විසඳුමක් නෙමෙයි කියලා, මේ විසඳුම සාධාරණ සහ සාධනීය මට්ටමක නැහැ කියලා මේ මොහොතේ රටේ තියෙන තත්ත්වයත් එක්ක, සෞඛ්‍ය පදේ තත්ත්වයත් එක්ක මේ සියල්ල විශ්ලේෂණය කරාට පස්සේ එහෙම තත්ත්වයක් නම් තියෙන්නේ. මේ වෙන විට අපි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ අඛණ්ඩ සහ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් විදිහට තමයි මේ වැඩ වර්ජනය. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා ඒ තීරණය ප්‍රකාරව අපිට ඉදිරියට ගමන් කරන්න සිද්ධ වෙනවා. කියන්න පුළුවන් ද ඔබතුමාට කොයි වගේ යෝජනාවන් දැවිලා තියෙන කියලා ජනාධිපති ලේකම්වරයා අපිට? තාමත් ඒ යෝජනා මාලාව සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරමින් ඉන්නේ. ඒදී යම් යම් සාධනීය යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවාද, ඒ සාධනීය යෝජනාවන් කොයිතරම් දුරට විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්තටම වැදගත් වෙන්නේ යෝජනාවන් ධනාත්මක සහ සාධනීය වෙනවා වගේම විශ්වාසනීය වශයෙන් මේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක කළ හැකි සහ ක්‍රියාත්මක කළ යුතු මට්ටමේ ප්‍රායෝගික මට්ටමේ යෝජනා වෙන්න ඕනේ. එනිසා ඒ සම්බන්ධයෙන් මේ වෙනකොටත් අපි සාකච්ඡා කරමින් සහ අධ්‍යයනය කරමින් තියෙන්නේ. ඒින් අනතුරුව මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට වගේම වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතිය එකමුතු විදිහට අපි රටට ඉදිරිපත් කරන්න සූදානම්. ඊයේ දවසේදී වජ්‍ය අභිවදන අමාත්‍යරයෙකු අතීතයේදී මේ ආකාරයෙන් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගත්ත කට්ටියට අද වෙනකොට වෙච්ච දෙයක් නැහැ කියන කන්නේ, සහ මේ විදිහට
ජනතාව පෙළා දමන ආණ්ඩු අපහසුතාවපත් කරන වර්ජිනේ කරන පිණිස පිළිබඳ ජනතාව යම් තීරණයක් ගන්න ඕන කියලා ප්‍රකාශ කරා. වර්ජනයක් කර කිරීම මේ රටේ වෘත්තීය සමිති වලට වෘත්තීය වේදින්ට තියෙන අයිතිවාසිකමක්. ඒක රටේ නීතියෙන් ඒ වගේම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු වෙලා තියෙන අයිතියක්. ඒ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා කිසිම කෙනෙක්ට අභියෝග කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ වැඩ වර්ජන ක්‍රියාවලියට මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට සහභාගී වෙලා ඉන්නේ වෛද්‍යවරුවත් නැත්නම් ඉංජිනේරුවත් සීමිත පිරිසක් විතරක් නෙමෙයි. අද දවස වන විට මේ රටේ සියලුම ක්ෂේත්‍ර ආවරණය කරමින් සියලුම සේවා නියෝක්තිකින් සියලුම වෘත්තීය වේදීන් සියලු වැඩවීම් ආවරණය කරන සියලු සේවකයන් කම්කරුවන් මේ වැඩ වර්ජනය සඳහා එකතු වෙලා තියෙනවා. සරලවම කිව්වොත් මේ වන විට මුළු රටම අකර්මණ්‍ය වීමේ තත්ත්වයකට ගමන් කරමින් තියෙන මුළු රටම අඩපණ වීමේ තත්ත්වයකට ගමන් කරමින් තියෙන. හැබැයි එතුමා තේරුම් ගන්න ඕනේ මේ රටේ ආණ්ඩු පාර්ශවය මේ රටේ පාලකයන් තේරුම් ගන්න ඕනේ මෙතෙන්ට අපිව තල්ලු කරෙත් මේ ආණ්ඩුවම තමයි. මේ රටේ වෘත්තීය වේදීන් විදිහට ඒ වගේ මේ රටේ පුරවැසියන් විදිහට අපිට තියෙන ගැටලුව අපේ දුක් ගැනවිල්ල අපිට තියෙන ප්‍රශ්නේ අපි පාලකයන්ට ඉදිරිපත් කරාම අඩුම ගානේ සවන් දෙන්න සූදානම් නැත්නම් අහුම්කම් දෙන්න සූදානම් නැත්නම් නම්‍යශීලී වෙන්න සූදානම් නැත්නම් ඒ වගේ තත්ත්වයක් තුළ මොණිවත රැකලා එහෙම නැත්නම් ඒ වගේ දරදඬු ක්‍රියාකලාපයක් කරා අපිව මාස ගානක් තිස්සේ මේ ගැන කතා කරාට පස්සෙත් අන්තිමට තමයි මේ වැඩ වර්ජන වලට අපි යන්නේ. ඒ නිසා අපි එතනට තල්ලු කරලා මේ තියෙන. ඒ නිසා ඒ තත්ත්වයේ වගකීමේ අර ඇති වෙන පීඩාවේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාර ගන්න ඕනේ. මේ රටේ පාලකයන් බාර ගන්න ඕනේ. ඒ වගේම අපි පැහැදිලිව කියනවා තර්ජන වලට ගර්ජන වලට බය වෙලා අපි මේ වැඩ වර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන්න සූදානම් නැහැ. ඒ වෙනුවට මේ ගැටලුව ඕනෑම මොහොතක වෘත්තීමේ විදිහට විසඳන්න අපි සූදානම්.